ආයුබෝවන් ගෙවන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම කුෂාලි කෞශල්‍ය අත්නායක ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත රිෂාඩ් පැය 3ක් CIDA රාජිතට හා ගාණියාට ඇප කණ්ඩායම් දෙකක් එකවර සරසවියට ගන්න ඇමති බන්දුලකේ සූදානම අල්ලස්ගත් වීරහැර 6ක් අත්රංගුවට දේශීය ප්‍රවෘත්ති පුද්ගල තොරතුරු එකම ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබෙනවා ජාතික හැඳුනුම් පත්‍රය දුරු බලපත්‍ර ආගමන හා විගමන ලේඛන උපැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු පුද්ගල තොරතුරු මෙ යටතේ එක් ජාතික දත්ත මධ්‍යස්ථානයකට රැස් කිරීමට නියමිතයි එමකින් කාලයේ ශ්‍රමය හා මුදල් නාස්තිය අවම කර ගැනීම ජනාධිපතිතුමාගේ අරමුණයි තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අවත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමු වුණේ සවද්‍ය හා වංචනික තොරතුරු සංසරණය වීම වළක්වා ගැනීමටද මෙම පද්ධතිය මකින් ඉඩ සැලසෙන බව ජනාධිපතිතුමා කියා සිටියා දෙපාර්තමේන්තු අර්ධරාජ්‍ය ආයතන මෙන්ම අමාත්‍යංශ අතර සම්බන්ධතාව වර්ධනය වීම සංවර්ධන ක්‍රියාවලියේදී ඉතා වැදගත් බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පින්පා තුන්නේ උසස් පෙළ සමත් ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් එකවර විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකින් පසු අමාත්‍යවරයා එම අදහස් පළ කළා අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නිසි බලධාරියා ලෙසපත් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා යන මහත්වරුන් එම විශ්වවිද්‍යාලයට පැමිණ කාර්ය මණ්ඩලයේ සහ සිසුන් මුණ ගැසුණා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ මෙම විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් සිය ප්‍රසාදය පළ කළා අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා අපොස උසස් පෙළ විභාගයේ පැවැත්වෙන අගෝස්තු මාසයේදී ප්‍රතිඵල එනවා දෙසැම්බර් මාසයේදී පසුගිය දෙසැම්බර් මාසයේදී ප්‍රතිඵල ලැබුණ සිසුනුත් තාම විශ්වවිද්‍යාලයට ඇතුළු කරගෙන නැ මේක ජාතික අපරාධයක් ලෙස අපි දකින්නේ මේන් පීඩාවට පත්වෙච්ච ලක්ෂ සංඛ්‍යාත දරුවෝ සෑම වර්ෂයකදීම තමන්ගේ කනකර දේපොළ ඉඩකඩම් දෙමව්පියන්ගේ උගස් කරලා විදේශ විශ්වවිද්‍යාල වලටත් ගියා මේ කාලපමාවත් එක හේතුවක් එනිසා අපි බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාලවල උපකුලපතිතුමන්ලා පීඨාධිපතිතුමන්ලා සමග සාකච්ඡා කරලා තියෙනවා කණ්ඩායම් දෙකක් එකවර බදව ගැනීම සඳහා අවශ්‍ය කඩිනම් වැඩපිළිවෙලක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නෙට විසඳුම් වශයෙන් පාස්කු ඉරදා ප්‍රහාරයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද ප්‍රකාශයක් ලබා දුන්නා අද උදෑසන 10ට පමණ රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ අධිකරණයේ ලබා දුන් නියෝගයකට අනුවයි. පැය 3යි මිනිත්තු 20ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔහු ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. අනතුරුව හිටපු අමාත්‍යවරයා පස්වරු 1:20ට පමණ ඉන් පිටව ගොස් තිබෙනවා. අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙරවිය අද නියෝග කළා. රාජිත සේනාරත්න මහතාගේ ගුවන් ගමන් අත්හිට වූ අධිකරණය ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙසත් රෝහලින් පිට වූ වහම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් මන්ත්‍රීවරයාට නියෝග කළා. අධිකරණය වරෙන්තු නිකුත් කොට දින දෙකක් යනතුරු රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද ස්වාගත නොහැකිව අතුරුදන්ව සිටියා. ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය බ්‍රහස්පතින්දායි නාරාහෙන්පිට පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වුණේ. එෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත්තා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා රෝහලට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා. අදාළ පෞද්ගලික රෝහල වෙත ඊයේ ගිය බන්ධනාගාර වෛද්‍යවරිය රාජිත සිනාරත්න මහතා පරීක්ෂා කර නිර්දේශ කරේ
බන්ධනාගාර රෝහලට හෝ කොළඹ ජාතික රෝහලට ඔහු මාරු කළ හැකි බවයි ආතතිය සහ අධිරුධිර පීඩනයෙන් පෙළෙන රාජිත සිනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බැවින් රෝහල මාරු කළ නොහැකි බවයි ඔහුගේ වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ යනුව අද දිනේද අධිකරණයේ වෙත ඔහු ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවස්ථාව හිමි වුණේ නැහැ අදාළ චෝදනා සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත රාජිත සිනාරත්න මහතාට ඇප ලබා දීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේ ඇප ලබා දීමට නීතිපතිවරයා සිය විරෝධය එල්ල කළද ඔහුට එරෙහි චෝදනා 3 ඇප ලබා දිය නොහැකි වැරදි නොවන බවයි විනිසුරු වරිය දැනුම් දුන්නේ මේ පිළිබඳ ස්ථාන කිහිපයකදී අදත් අදහස් පළ වුණා අද දවස ප්‍රජාතන්ත්‍රවාදය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒවගේම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වුණු තවත් වැදගත් දවසක්. මේ වෙනකොට විපක්ෂ නායකද නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. ඔබතුමාට ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරගන්න මම ඕනනම් බලපත්‍රයක් දෙන්නම් මේ තුන්වෙනිදාට පාර්ලිමේන්තුට එන්න. මේ වෙනකොට ජනාධිපතිතුමා තමන්ගේ ආරක්ෂකාංශ ඔබතුමා ප්‍රශ්නයක් ඇහුවා. පරිවාර රට අඩු කරලා දිනවා. නමුත් අපි දකිනවා ඔබතුමා පරිවාර රට දෙක තුනක් කරගෙන ජනාධිපතිතුමා දෙකකට ඒක පස්සලා තියෙනවා. ඔබතුමා ආදර්ශයක් දෙන්න කැමති නැත්ත රටේ ජනතාවට මේ වගේ දේවල් කරලා. ඔබතුමාට මගේ පරිවාර साधारण මේ රටේ සියලුම මිනිස්සුන්ට කිව්වේ මහ දවල් මහ බැංකුවේ මහ මංකොල්ලේ කොල්ල කරුවන්ට දඬුවම් දෙනවා කියලා. ඒ නිසා අපි කියන්නේ අධිකරණ නඩු දානවා නම් දාන්න හොඳ නඩු දාන්න. දහස් ගණන් තමුන්නාසලා කියනවනේ චෝදනා තියන ඔල ගේන්න. ගිහිලා හිර දඬුවම් දෙන්න ඒගොල්ලෝ. අසනේපේ සුව වුණොත් එයි. ආණ්ඩුවේ ඉන්නකොට රාජිත හැමතුමනම ඔහොම නෙමෙයි හිටියේ බොහොම ශක්තිමත් ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජම්පරය යන්න. බැසිල් රාජපක්ෂ මැතිතුමාව රිමාන්ඩ් කරන්න ඒව පිළිබඳව තමුන්නාසලකම සාකච්ඡා කරා. මහජනයාණන් කියන්නේ බොරුවට ලෙඩ වෙලා ඉන්නවා කියලා. රාජිත මැතිතුමාට අපදීමට අධිකරණයේ තීරණය කළා. හැම කරුණක්ම අධිකරණය සැලකිල්ල භාජනය කර අධිකරණයේ ස්වාධීනයි. ඒක තමයි අපිට තියෙන එකම සරණ. අපි කිසිම පරිගැනීමක් නැහැ. නැත්නම් බන්ධනාගාරයේ පනතේ 69 වෙනි වගන්තිය යටතේ කෙනෙක් අත්අඩංගුවට ගත්තොත් රජයේ රෝහලක තියන්න ඕනි. මේක සාමාන්‍ය මිනිහෙකුට උනා නම් රජයේ රෝහලකවත් තින්න දෙන්නේ නැහැ බන්ධනාගාර රෝහලට කියනවා. සම්පූර්ණ දේශපාලන චෝදනානේ. මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සහ ඒ කරුණු සම්බන්ධවනේ නැතුව කිසිම මේ එල්ලුම් ගස් යන චෝදනාවල් නැහැනේ. ප්‍රවෘත්ති සාකච්ඡාවක් තුලදී යම් මතු කරපු කාරණයක් පදනම් කරගෙන 2015 යහපාලන ආණ්ඩුව ඇවිල්ලා සති දෙකක් යනකොට මාව අත්අඩංගුවට ගත්තා නිසි ලෙස චෝදනා පත්‍රයක්වත් ඉදිරිපත් නොකර. මම දවස් 55ක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවලා තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න නායකයෝ සහ ඒකේ ඉන්න අනිකුත් අය කියනවා මේක දේශපාලන දඩයමක්. රනිල් වික්‍රමසිංහත් එක්ක අපි දවල් හැම මේක කතා කරලා මේව සාකච්ඡා කරලා අපි තීන්දුවක් ගත්තා එකක් තමයි අලුතෙන් මේ ඉහළ උසාවියේ ඒකාධිකරණයක් හෝ දෙකක් වෙනමම රාජපක්ෂලගේ නඩු අහන්න කැබිනට් එකේ එක්තරා ඇමතිවරේ කියනවා ව්‍යස්ථාවේ වගන්දි මං කිව්වා ඒක කේමල් ව්‍යස්ථාවක්වත් වැඩක් නැහැ. හයිකෝට් එකක් අරගෙන නැත්තම් ඒකට බාර දෙනවා. දිනවතා අහපල්ල නඩු බරපතල ගණේ අපරාධ කරුවන්ට තියෙන එකම ස්ථානයේ තමයි පෞද්ගලික රෝහලකට යනවා මුබාරක්ලා වගේ දොස්තර මහත්තයෙකුට පෙන්නලා කියනවා මොහුට බරපතල වශයෙන් හෘදයාබාධයකින් පෙළෙනවා හොලවන්නවත් හොඳ නෑ මූව බලන්න ඌ හොලවන්නවත් හොඳ නෑ හැබැයි සුජාත ගිහිල්ලා ඔළුව හොලවන චතුර ගිහිල්ලා පපුව අත ගන්න අර මුජබුල් රවු මහන්ලා යනවා එනවා පේනවා මගුල් ගෙදර යනවා එනවා වගේ එන්නේ මහජන යුතුයකම් කේන්ද්‍රය සෞඛ්‍ය අමාත්‍යවරිය හමුවී පැමිණිල්ලක් අද බාර දෙමින් ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ප්‍රතිකාර කරන වෛද්‍යවරයා වෛද්‍ය විද්‍යාවට මුවාවී අධිකරණය නොමග යවූ බවයි එතුමා අදාළ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමේදී ලබාගත් වෛද්‍ය වාර්තා අපට ලැබුණා එම වෛද්‍ය වාර්තාවල සඳහන් වෙන ආකාරයට එතුමාට කිසිදු ආකාරයක අසාධ්‍ය තත්වයක් පැවතියේ නැහැ අදාළ පෞද්ගලික රෝහලේ විශේෂඥ වෛද්‍ය එම්.ආර්. මුබාරක් මහත්මාගේ නිර්දේශ මත තමයි එතුමා මේ පෞද්ගලික රෝහලේ රැඳී සිටියේ. අධිකරණමේ වශයෙන් වැරදිකරුවන් වෙච්ච වංචා දූෂණවලට සම්බන්ධ පිරිස වෛද්‍ය විද්‍යාවට මුවා වෙලා තමන්ගේ වැරදි නිවැරදි කර ගැනීම සඳහා යම්කිසි ආකාරයක කූට උපක්‍රමයක් සිදු කරන බව අපට තොරතුරු දැනගන්නට ලැබුණා.
විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාද මේ පිළිබඳ අදහස් පළ කළා. CID එකේ නිලධාරීන්ට මේ ලෝගියාව එහෙම නැත්නම් මේ සැකකරුව බලන්න දෙන්නෙත් නැහැ. පස්සේ තමයි බලන්න දෙන්නේ. එතකොට කියන්නේ කට උත්තරයක් ගන්න මට්ටමකටවත් ශාරීරික සෞඛ්‍ය නැහැ. ඔහු බොඩාක් අසාධ්‍යයි. හැබැයි අපි දන්නවා රාජිත සේනාරත්න හිටපැමිතුමාගේ පුතා කට කනේ hina වෙවි ඇවිල්ලා කියනවා තාත්තා කොහෙද? දැඩි සත්කාරයකකි. අද මේ නඩුව කැඳවපු වෙලාවේ විත්තිය මෙන්න පෙනී සිටපු නීතිඥයා කියනවා මේ මුබාරක් කියන වෛද්‍යවරයා තමයි රාජිත සේනාරත්න ඇමතිතුමා 2016 දී හදවත් සත්කමකට කොහෙද ගෙනිලා තින්නේ? සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලට යනකොට ඔහුත් සමග ගියේ. ඔහු තමයි දන්නේ. වෙන කෙනෙක් දන්නේ නැහැ මේක. ඒ මුබාරක් වෛද්‍යවරයාම තමයි කියනෝ කියන්නේ. ඔහු අසාධ්‍යයි. මම ජනාධිපතිතුමනි අමතක වෙන කලින් මේ කියන්නේ. අද සිට මම කියනවා මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට නැති වෛද්‍ය පහසුකම් තියෙන්න බෑ මැති ඇමතිවරුන්ට. සිංගප්පූරු නෙවෙයි තූත්තුකුඩිය ගෙනිච්චත් කමන්නේ නැහැ. හැබැයි තමන්ගේ පුද්ගලික වියදමින් රජයේ අපහසුතාවට පත්වන අයුරින් සාවද්‍ය ප්‍රකාශ නිකුත් කිරීම ඇතුළු චෝදනා රසක් යටතේ අතරංගුවටගෙන රක්ෂිත බඳනාගාරගත කර සිටි ස්විස් ස්ථානාපති කාර්යාලයේ දේශීය නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කළා. දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසුව සැකකාරය දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ. විදේශගත වීමද අධිකරණය ඇයට තවදුරටත් තහනම් කළා. ස්විස් ස්ථානාපති කාර්යාලයේ දේශීය නිලධාරිනියක පැහැර ගැනීමට ලක්ව ඇති බවට ඉරට කළ දැනුවත් කිරීමත් සමග ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළද එම නිලධාරිනිය දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බකහරිමින් සිටියා. ඒ අනුවයි එම සේවිකාවට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණයේ නියෝගයක් නිකුත් කළේ. අනතුරුව එම කාන්තාව පසුගිය අටවනදා ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පළමු වරට පෙනී සිටියා. එහිදී ඇය අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කෙරුණා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශන පරීක්ෂා කෙරුණද කිසිදු සාක්ෂියක් තහවුරු වූයේ නැහැ. මෙම ස්විට්සර්ලන්ත සේවිකාව විශේෂඥ මනෝවෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කරන ලෙසද පසුගිය 12 වෙනිදා අධිකරණීය නියෝගයක් නිකුත් කිරීමත් සමග ඇය අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය ආයතනයේ විශේෂඥ මනෝවෛද්‍ය කණ්ඩායමක් වෙතද යොමු කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ දැනුවත් කිරීමෙන් පසු ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් අද දිනිය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පසුගිය 16 වෙනිදා නියෝග කළා. ඒ අනුවයි ගානියා බැනිස්ටර් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට අද ඉදිරිපත් කෙරුණේ. රුපියල් 105ක ශරීර ඇප දෙකක් සහ ඇප කොන්දේසි රැසක් මත ඇය මුදා හැරීමට නියෝග කෙරුණා. ඇපකරුවන්ගේ පදිංචිය තහවුරු කෙරෙන සහතික අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. ගානියා ස්ථිර ලෙස පදිංචිව සිටින ස්ථානය ග්‍රාම නිලධාරී සහතිකයක් මගින් අධිකරණයට දැනුම් දිය යුතු අතර එහි වෙනසක් වන්නේ නම් අධිකරණය වහම දැනුවත් කළ යුතු බවටද නියෝග කෙරුණා. සැකකාරියගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර විදෙස් ගමන් බලපත්‍රයේද අධිකරණයට බාර දිය යුතු වෙනවා. අන්‍ය නීතියක් යටතේ සැකකාරිය විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගන්නේ නම් අධිකරණයේ දැනුවත් කළ යුතු බවටද නියෝග කෙරුණා. රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාරිය ඇගේ සැමියා සහ ඇගේ දරුවාගේ පාසල් ගුරුවරියගේ ජංගම දුරකථන ඇමතුම් දත්ත වාර්තාවක් ලබා ගත යුතු බවයි. සැකකාරියට අධිචෝදනා ඉදිරිපත් කිරීමට එම ලේඛන වැදගත් බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. අදාළ වාර්තා ලබා දීමට පියවර ගන්නා ලෙසද පෞද්ගලික දුරකථන සමාගමකට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ බහරේ ඇති සැකකාරීගේ සැමියාට අයත් ජංගම දුරකථනයක්ද රහස් පොලිසියට බහර දීමට මෙහිදී පොරොන්දු වුණා. සැකකාරීගේ දරුවන් තිදෙනා සහ ඇගේ මව මීට දින දෙකකට පෙර ස්විට්සර්ලන්තයට ගොස් ඇති බවටද කරුණු ලැබී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. සැකකාරියද අදාළ තානාපති කාර්යාලයෙන් දේශපාලන රැකවරණී ලබා ගතහොත් මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් පවතින බවයි රහස් පොලිසිය වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ. එම කරුණුද සැලකිල්ලටගත් මහේස්ත්‍රාත්වරිය අදාළ පැමිණිල්ල ජනවාරි 9 වනදා යළි කැඳවීමට නියම කළා. වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවට රැඳී සිටමින් අල්ලස් ලබාගත් පුද්ගලයන් 6 දෙනෙකු පොලිසිය අතරංගුවටගෙන තිබෙනවා. රුපියල් 10,000 දක්වා අල්ලස් ලබාගත් පුද්ගලයන් කිහිප දෙනෙකුයි මෙලෙස අතරංගුවටගෙන තිබෙන්නේ. එම දෙපාර්තමේන්තුවේ කටයුතු සිදු කිරීම සඳහා අතරමැදියන් ලෙස පෙනී සිටමින් මොවුන් අල්ලස් ලබාගෙන තිබෙනවා.
මාතලේ උකුවෙල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් එකම පවුලේ 3 දෙනෙකු මිය ගියා. මව පියා සහ ලේලියයි මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත් වුනේ. ඒ සමගින් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. කුඹුරක ඌරන්ට ඇද තිබූ විදුලි රැහණක් පරීක්ෂා කිරීමට 63 හැවිරිදි පියා ගොස් තිබෙනවා. ඔහු නිවසට පැමිණීම ප්‍රමාද වීම නිසා සොයා බැලීමට ගිය බිරිඳ සහ ලේලියටද විදුලි සැර වැදී ඇති බවයි හෙළි වුනේ. මාතලේ පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. වවුනියාව ඉරට්ට පෙරියකුළම ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් 12 දෙනෙකු තුවාල ලැබුවා. තංගල්ල සිට යාපනය බලා දහවණිය වූ පෞද්ගලික බස් රථය ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. දෙමෝතර තේකර්මාන්ත ශාලාවේ පැවති සාදයකදී ලබා දුන් ආහාර විෂ වීමෙන් 23 දෙනෙකු රෝහල්ගත කෙරුණා. අසාධ්‍ය තත්ත්වයේ පසු වූ 3 දෙනෙකු බදුල්ල මහ රෝහලට මාරු කර තිබෙනවා. කර්මාන්ත ශාලාවේ සේවකයින් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් 70කට වැඩි පිරිසක් ඊට සහභාගී වී සිටියා. සාදය අවසන් වී නිවෙස්වලට යාමෙන් පසු ආසාදන ඇතිවීම හේතුවෙනුයි මෙම පිරිස රෝහල්ගත කෙරුණේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අනවසරයෙන් සිදු කෙරෙන ව්‍යාපාර කටයුතු වහාම නතර කරන ලෙස අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දැනුම් දී තිබෙනවා. ආර්ථික මධ්‍යස්ථානයේ හදිස්සිය කළ සංචාරයකදී රහසිගතව කෙරෙන ජාවාරම් කිහිපයක් හෙළිකර ගැනීමටද හැකි වුණා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එහි සියලු කටයුතු පිළිබඳ සුව පැලුවා. එම මධ්‍යස්ථානයේ අවට ගබඩා පවත්වාගෙන යාමේ මුවාවෙන් විදේශීය ව්‍යාපාරිකයන් සමග එක්ව අර්ථපල් සහ ලොකුළුණු ආනයනය කර අලෙවි කිරීමේ කටයුතු නතර කරන ලෙසයි අමාත්‍යවරයා ව්‍යාපාරිකයන්ට දැනුම් දුන්නේ. එවැනි වෙළඳාම්වල නිරත පුත්කලින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම තුළින් ජනතාව ජාතීන් වශයෙන් වෙන්වීමක් සිදුවන බව අස්කිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා. මෙය හිතාමතාම අපේ රට ජනවාර්ගික වශයෙන් කොටස් දෙකකට බෙදීම සඳහා දරන ප්‍රයත්නයක් හැටියට අපි දකින්නේ. එය හෙළා දැකිය යුතු කාරණයක් වෙනවා වගේම දේශපාලකයන් ඔවුන් මේ අපේ රටේ බෙදුම්වාදයට යම් යම් ක්‍රියාදාමයන් සිද්ධ කරනවා නම් පෙරල් ක්‍රමය හෝ වෙනත් ක්‍රමයකින් එය නීතිය මගින් දඬුවම් කළ යුතු වරදක් හැටියට අපි දකින්නේ. ඒ කීය රටක් තුළ එක නීතියක් යටතේ මැදුන ජනතාව බෙදීම සඳහා දරන ප්‍රයත්නයන් අපි හෙළා දකින අතර ඒ සඳහා කිසිදු අවකාශයක් නොදිය යුතු බව අපි අවධාරණය කර සිටිනවා. උතුරු පළාත් ආණ්ඩුකාර දොරේට PSM චාල්ස් මහත්මිය පත් කර තිබෙනවා. PSM චාල්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී තීරුම් දුන්නා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි නිලධාරණියක වන PSM චාල්ස් මහත්මිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙසද කටයුතු කළා. එමෙන්ම ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ලෙසද ඇය කටයුතු කර තිබෙනවා. PSM චාල්ස් මහත්මිය මඩකලපුව හා වවුනියා දිස්ත්‍රික් ලේකම්වරිය ලෙසද දීර්ඝ කාලයක් සේවය කළා. මෙතර භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ නව සභාපති ලෙස පත් කෙරුණු ඉංජිනේරු අනුර වල්පොල මහතා සිය දුරේ රාජකාරි ආරම්භ කළා. ඒ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේදී කෝට්ටේ රජමහ විහාරාධිපති පූජ්‍ය අලුත් නුවර අනුරුද්ධ ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සිත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාදයේ පළ කළා. මෙවර අපොස උසස් පෙළ විභාග සහතික අද සිට නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. සහතික පත් ලබා ගැනීම සඳහා අයදුම් පත් ලබන සෙනසුරදා සිට ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කළ හැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. අපේක්ෂකයන්ට වහාම විභාග සහතිකය ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ලබා ගැනීමට අවකාශ තියෙනවා. ඒ වගේම සෙනසුරාදා දින සිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ, ඒ කියන්නේ මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ඉල්ලුම් කිරීමටත් අපි පහසුකම් සලසා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවයට ගිහිල්ලා ක්‍රෙඩිට් කාඩ් එක හෝ ඩෙබිට් කාඩ් එක මගින් මුදල් බැඳලා මේ සහතිකය ලබා ගැනීමට කටයුතු කරන්නට පුළුවන්. එතකොට සහතිකයක් සදා රුපියල් 600
සියයකුත් ඊළඟට තැපල් ගාස්තුව සඳහා රුපියල් 200කුත් අපි අය කරනවා. එතකොට පැය 48ක් ඇතුළත නිවසටම ලබා ගන්න පුළුවන්. ඇත්තටම කොළඹ එනවට වඩා වඩාත්ම හොඳම දේ තමයි විශේෂයෙන් දුරබැහැර ප්‍රදේශවලත් ඊළඟට තදාසන්න ප්‍රදේශවල අය ඔන්ලයින් ක්‍රමයට ඇප්ලයි කරපුවාම මේ සහතිකය ගෙදරටම ගෙන්ව ගන්නට පුළුවන්. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව හිටපු අමාත්‍ය ඩියු ගුණසේකර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. උතුරු මැද පළාත් ආණ්ඩුකාර තිස්ස විතාරණ මහතාද මෙහිදී අදහස් පළ කළා. ගැසට් මාර්ගයෙන් මිල පාලනය කරන්න බෑ. ඉතින් ඒ නිසා මං කියන්නේ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න ඕන රාජ්‍ය මැදිහත්වීම කියන එක විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩවලට. ඒක රජය මත පැවරෙන ප්‍රධාන වාගකීමක්. ඒ නිසා මේ ප්‍රතිපත්ති තීරණය ගත්තාම පස්සේ ඒකට අවශ්‍ය වෙන යන්ත්‍රණය අවශ්‍යයි. මෙතන යන්ත්‍රයක් තියෙන්නේ වී මිලදී ගැනීමේ යන්ත්‍රයක් තියෙන්න ඕන. ඒ කෙටීමේ යන්ත්‍රණයකුත් තියෙන්න ඕන රාජ්‍යයේ. පුද්ගලකංශයේ දෙනගාමම අර මිල ස්ථාවරභාවයත් ත්‍යාගන්න අර මහා පරිමාණ මොල් අයිතිකාරීන් එකපාරටම වී හාල් කරලා පිට කරන්නේ නැහැ. ඒක ටිකෙන් ටික පිට කරනවා. හාල් හිඟයක් පවත්වන විදියට. එතකොට හාල් හිඟය පවත්වලා තමයි රුපියල් 110 115ට හාල් අලෙවි කරන්නේ. ඉතින් මෙන්න මේ මාෆියා එක නිසා තමයි අපේ රටේ මේ හාල් මිල වැඩි වෙලා තියෙන්නේ. අටවන පාර්ලිමේන්තුවේ සිවුවන සභාවාරය ආරම්භ කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන තුන්වන දාසදු කෙරෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට ජනාධිපතිතුමාට බලය හිමිවන අතර ඒ අනුව අතිවිශේෂ ගැසට් පත්‍රයක් මකින් පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට පසුගිය දෙවනදා කටයුතු කෙරුණා. පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගැබට සම්ප්‍රාප්ත වීමට නියමිත අතර ඉන්පසු කතානායක කරු ජයසූරිය මහතා පැමිණීමට නියමිතයි. පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ඉන්පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද සම්ප්‍රාප්ත වනු ඇති. මංගල රැස්වීමේ මුලසුන ජනාධිපතිතුමා හොබවන අතර නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීමද එතුමා සිදු කිරීමට නියමිතයි. ඒ ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව කල් තබනු ඇති. 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව සැසිවාරයේ ආරම්භයේදී රාජාසන කතාව වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිතුමා ඉදිරිපත් කිරීමට නියමිතයි. වසර ගණනාවකට පසු නාවල නාගරික තෙත්පි මුද්‍යානය පිළිසකර කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රසාදය පළ කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෙම නාගරික තෙත්පි මුද්‍යානය ඉදිකෙරුණා. අක්කර 16ක විහිදී ඇති මෙම උද්‍යානයේ ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට වැය වුණු මුදල රුපියල් මිලියන 82ක් ගංවතුරු බැස යාම ක්‍රමවත් කිරීම උද්‍යානයේ එක් අරමුණක්. එමෙන්ම ජනතාවට ව්‍යායාම් කිරීමට සහ දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා මෙහි පහසුකම් පවතිනවා. පසුගිය වසර 4 මාරක කාලය තුළ මෙම උද්‍යානයේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවූ බවයි ජනතාව චෝදනා කරන්නේ. ආණ්ඩු කාලේ මේව එකක්වත් හරියට මේන්ටේන් නුන්නේ නැහැ. ඊට අමතරව මෙතන රාත්‍රී කාලේ විශේෂයෙන් මෙතන ඒ කාලේ කලින් පටන් ගත්ත කාලේ මෙතන ආරක්ෂාව දැඩිව තිබ්බා. උදාහම උදාවෙන් නාවික හමුදාවෙන් පොලිසියෙන්. දැන් ඊයේ පෙරේදට අපි දකිනවා එක ආරක්ෂණ දරන කෙනෙක් දෙන්නේ කියලා. නමුත් ඒක වැඩි කරන්න ඕන. අවුරුදු 5 30ම අර එක තැනක් තියෙනවා ගල් දාලේ වල ෆ්‍රන්ට් එකේ හරි දුර්වලද. ඒ කියන්නේ අවුරුදු 5ම මේක හැදුවට පස්සේ කිසිම ඒ ගල් වෙනස් කරලා ලෙවල් කරේ නැහැ. ඒක රිපයර් කරලා දුන්නත් හොඳයි. ඒකට දැන් ගස් ටික කැපිලා ඒක ලස්සනට කීරලා තියෙනවා. ඒකට ඇලත් ඇල මාර්ග දෙකම උන්ට සුද්ධ වෙලා තියෙනවා. ඒ සමගින් ඇටින් රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk